සමහරට අසන්තද මෙල් ලංකාවේ තිබුණ නිසා මම හිතේ ඕස්ට්‍රේලියාවේ දුකද මට මතක විදිහට හිටියේ අසන්තද මෙල් කියන්නේ නමෙන් නම් ඇත්තටම ශ්‍රී ලංකා ටීම් එකේ හිටපු හොඳ ක්‍රීඩකෙක් හොඳ පන්දු යවන්නෙක් අසන්තද මෙල්ට විකට් එකකට රුපියල් ගානේ අම්මයි දවස්වල ගෙව්වා ඉස්කෝලේ යන කාලේ විකට් එකක් දැම්මම අම්ම රුපියල්ක් ගෙවනෝ අසන්තද මෙල්ට අසන්තද මෙල්ම තමයි මේ කතාව කිව්වේ මේට අවුරුදු ගානකට ඉස්සෙල්ලා සමහර විට අසන්තද මෙල්ලගේ අම්මලාටත් ගොඩක් සල්ලි තියෙන්නේ නැති මේ සමහරට කුලසේකරලට සල්ලි නැති වෙන්න පුළුවන් ලංකා ටීම් එකට අද වෙනතුරු මාලිංග සමුගන්නකම් බෝලස් කෙනෙක් නැහැ හරි බෝල කෙනෙක් නැහැ ඒක තමයි ඇත්ත කතාව. ඒකේ තේරෙන්නේ අපිට කෙලින්ම මේ ක්‍රිකට් ක්‍රීඩාව කෙලින්ම සල්ලි වලට වැඩ බැරි කට්ටිය ගාවට යනවා කියන එක තමයි. දැනටම ශ්‍රී ලංකා ටීම් එකේ මෙලෝ රාකට නැති මොනවට තියාගෙන ඉන්නවද මන් දන්නේ 3-4 දෙනෙක් ඉන්නවා. ඉතින් ඒක නිසා මෙහෙම මේ ක්‍රිකට් කණ්ඩායම් හදන්න බෑ. මේක මේ හරියට බස්කොන්දොස්තරලා මාරු වෙනවා වගේ හරියට අද ඕලෙක් නැතුණාම හෙට මාරු වෙනවා වගේ. එහෙම ක්‍රිකට් ගහන්න පුළුවන් නම් මං හිතේ මේ තේරින් කමිටුවට ගන්නේ රාට ගෙදර ගිහිල්ලා වයිෆ් එක කතා කරලා අරු ගමු මචං කියලා උදේට ගන්නවත් දන්නේ නැහැ වයිෆ්ට එහෙම කියනවත් දන්නේ නැහැ අලුවන්ට කෝල් කරලා එහෙම ක්‍රිකට් ගහන්න බෑ එහෙම ක්‍රිකට් ගහන්න පුළුවන් නම් ඉතින් මේ හැමෝම ගාවේ එන ජනාධිපතිතුමා අගමැතිතුමායි ওই മന്ത്രിල ටිකම ගිහිල්ලා ගායි මොකද සල්ලි හොඳාන්ද ඒක නිසා එහෙම ක්‍රිකට් ගහන්න බෑ දක්ෂයන්ට තැන දෙන්න දක්ෂයෝ ඉන්නවා අපේ රටේ ඒගොල්ලෝ ඉදිරියට ගන්න සල්ලි අම්බ කරන්න සල්ලි අම්බ කරගත්තට කවන්නේ රටට අගෞරවයක් ගේන්න එපා හරිද අපේ රටේ දක්ෂයෝ ඉඳිද්දි මොකද දක්ෂයෝ පැත්තකට දාලා අදක්ෂයෝ අරගෙන බොරුවට ලොක්කු කරන්න හදන්නේ ඉතින් බැරි වැඩ බැරි මිනිස්සු දාලා වැඩක් නැහැ ඇත්තටම ඒක තමයි ඇත්ත කතාව ක්‍රිකට් ක්‍රීඩාව විනාශ කරන්න නැතුව මේකට හොඳ තැනක් දෙන්න හොඳ ක්‍රීඩකයෝ ඉන්න ගම් මට්ටමින් ගත්තාම හොඳ ක්‍රීඩකයෝ ඉන්න ස්කෝල් වල ඇත්තටම බැලුවාම මේ ඒගොල්ලෝ අරගෙන ඒගොල්ලන්ට ඇත්තටම මේ ලෙදර් ගහන්න පුරුදු කරන්න ෂොප් බෝල් ගහන්න දෙන්න නැතුව හොඳ වැඩකාරයෝ ඉන්න ඉතින් අවුරුදු පහක් ඇතුළත මේ ප්‍රශ්නේ විසඳ ගන්න පුළුවන් ඉස්සරහට තියෙන අවුරුදු පහකදී අපි හිතන බලාපොරොත්තු වෙනවා මේ මහත්යල මේ ගැන මොනවා හරි හොඳ අවධානයක් යොමු කරලා හොඳ තැනකට ක්‍රිකට් ක්‍රීඩාව ගෙනේ කියලා ඇත්තටම ඉපත් තැනක ළමයිකට කොහොමත් මේ ලංකාව ක්‍රිකට් වලට එන්න අමාරු මොකද ඒක ප්‍රධාන හේතුව තමයි ලොකු කම්පැනි එක රස්සාවක් හම්බ වෙන බැංකුවකාරී කෝ යරි වැඩට යන්න ඕනේ නැහැ පඩි හම්බ වෙනවා ඉතින් මැච් එකක් ගවම ලක්ෂ ගාණක් හම්බ වෙනවා මොන විදියට පරාද වෙලාවත් වෙන රටවල් වල ඉන්දියාවේ පකිස්තානයේ වගේ අපේ ලංකාවේ ගෙවල් ගිනි තියන්නේ කුණු පිටර ගහන්නේ බෝතල් වලින් පහර දෙන්නේ ඒවා කිසිම දෙයක් නැහැ. ඉතින් පරාද වෙලා ඇවිල්ලා මොනවා හරි බොරුවක් කියන්න පුළුවන් පුහුණුකරුටයි තේරීම් කමිටුවටයි ක්‍රීඩකයන්ටයි ඔක්කොටම කැප්ටන්ටයි ඔක්කොටම. ඉතින් එහෙම කිව්වාම ලංකාවේ කට්ටිය ඔය සද්ද නැතුව ඉන්නෝ ඉතින්. ඒක තමයි ඇත්තටම තියෙන මේ විශේෂයෙන්ම ක්‍රීඩා ඇමතිවරයාත් අධ්‍යාපන ඇමතිවරයාටත් පුළුවන් අවුරුදු පහක් ඇතුළත ක්‍රිකට් ක්‍රීඩකෙක් හදන්න පුළුවන් හොඳ ක්‍රීඩකෙක් අන්ඩර් 17 ගහනකොට අර්ජුන රණතුංග අන්ඩර් 17 ගහනකොට තමයි ලංකා ටීම් එකට සෙල්ලම් කරේ. ඉතින් ඒ දැන් අපි අවුරුදු 12 වගේ ඉඳලා ක්‍රිකට් ගහනකොට අවුරුදු 17ක් වෙනකොට හොඳ ජේෂ්ඨ ක්‍රීඩකයෙක් හදන්න පුළුවන්. නමුත් අතහිත දෙන්න කෙනෙක් නැති එක තමයි ප්‍රශ්න වෙලා තියෙන්නේ. එහෙම කරන්න පුළුවන් නම් ඒ දේ තමයි ඉස්සරහට කරන්න ඕන ක්‍රිකට් ක්‍රීඩාව ඉදිරියට ගෙනියන්න ඕන නම් අනිත් එක මේ කැප්ටන් සී එකක් දෙනකොට හොඳට සෙල්ලම් කරන්න පුළුවන් කෙනෙක් බලලා සම්පූර්ණ මුළු කණ්ඩායම තියෙන රටේම තියෙන බර ඒ ක්‍රීඩකයාට පටවනවා. ඒක ලොකු දුර්වලතාවයක්. ඒ කියන්නේ හොඳට සෙල්ලම් කරන ක්‍රීඩකයෙකුට කැප්ටන් සී එකක් දුන්න ගමන් එයා සමාහිත ඕපනින් පෙයාර් එකට එන්නෙක් කෙනෙක් වෙන්න පුළුවන්. එතකොට එයා ඇවිල්ලා මුලින් ඇවිල්ලා ලකුණු දෙකකට තුනකට අවුට් වෙනවා. ඉතින් ඊට පස්සේ එයාගේ මානසික මට්ටම ඊටම දුර්වලතාවයට පත් වෙනවා. එයා ක්‍රීඩාගාරයට ගිහිල්ලා බලාගෙන ඉන්නේ මොනවා හිතේ දරාගෙනද දන්නේ නැහැ මේ ඊට පස්සේ ඉන්න තියෙන ඊට පස්සේ ෆීල්ඩින් කරන්න ගියත් කණ්ඩායම මෙහෙවන්න බැරුව යනවා මානසික මට්ටම වැටිලා තියෙන්නේ ඊට පස්සේ ඊළඟට පන්දුවට පාරෙල්ල කරන්න නේ මේ අනිත් කණ්ඩායම මොකද්ද දිගට හරහාට ප්‍රහාරෙල්ල කරන්න පටන් ගන්නවා ඒ කියන්නේ මානසිකව වැටිලානේ තියෙන කණ්ඩායම ඉතින් මේ අඩුපාඩු හදා ගන්න ඕන ඇත්තටම මේක තමයි දුර්වලතාවය ශ්‍රී ලංකා ටීම් එකේ තියෙන ඉතින් සල්ලි වලට වැඩ කරන එක නවත්තලා නැතුව මෙහෙම ගියොත් ඉතින් වෙන්නේ චීනය හරි ජපානය හරි රටකට මේ ක්‍රිකට් ටීම් එක විකුණලා දාන්න වෙන්නේ මේ එතකොට එක වගේ මූණුවරුනේ තියෙන්නේ උඹලා ගියත් කමක් නැහැ මචන් 12යි ගහන්නේ 10යි මම්ම ගිහිල්ලා ගහලෙන්න මං 80ක් ගහන්නේ කියලා ගහලෙන්න වෙනවා ඒක තමයි මේකේ සත්‍ය කතාව මේ යන ගමන යන්නේ මේ විදියට ඉතින් ඒක නැති කරන්න තමයි ඕනේ